මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා දෙමළ භාෂාවේ මූලික ව්‍යාකරණ ගැන. එතනදී අපි ඉගෙන ගත්තා දෙමළ භාෂාවේ පද වර්ග 4ක් තියෙනවා කියලා. ඒ තමයි පෙයච්චොල් නාමපද, විනයිච්චොල් ක්‍රියාපද, ඉදයිච්චොල් නිපාතපද, උරිච්චොල් විශේෂණ පද. දැන් මෙතනදී පෙයච්චොල් ඒ කියන්නේ නාමපද නැවතත් නාම වර්ග 6කට බෙදෙනවා. ඒ තමයි පොරුත් පෙය ද්‍රව්‍ය නාම, ඉඩ පෙය ස්ථාන නාම, කාල පෙය කාල නාම, සිනෙයි පෙය අංග නාම, කුණ පෙය ගුණ නාම, තොලි පෙය භව ක්‍රියා නාම. ඒ වගේම මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා පොරුත් පෙය ද්‍රව්‍ය නාම ගැන. පොරුත් පෙය නැත්නම් ද්‍රව්‍ය නාම කියලා කියන්නේ යමෙක් හඳුන්වන වචන. සිව් පවුල් හා පක්ෂීන් හඳුන්වන වචන. වෙනත් කුඩා හා ලොකු ජීවීන් හඳුන්වන වචන. ගස්වැල් හඳුන්වන වචන. යම් දෙයක් හඳුන්වන වචන හා මිනිසාගේ ප්‍රයෝජනෙ සඳහා වූ විවිධ භාණ්ඩ හඳුන්වන වචන ද්‍රව්‍ය නාම ගණයට අයත් වෙනවා. අපි දැන් පුරුත් පෙය නැත්නම් ද්‍රව්‍ය නාම වලට උදාහරණ කීපයක් ඉගෙන ගනිමු. 1. මනිදන්. මනිදන් කියන්නේ මිනිසට. 2. ආන්. ආන් කියන්නේ පුරුෂ කියන එක. 3. පෙන්. පෙන් කියන්නේ ස්ත්‍රිය කියන එකට. 4. කනවන්. කනවන් කියන්නේ සැමියාට. 5. මනෙවි. මනෙවි කියන්නේ බිරිඳට. 6. පිල්ලෙයි. පිල්ලෙයි කියන්නේ ළමයට. 7. ඉලයින්. ඉලයින් කියන්නේ තරුණයාට. 8. කිලවන්. කිලවන් කියන්නේ මහල්ලට. 9. මානවි. මානවි කියන්නේ ශිෂ්‍යාවට. 10. ආසිරිය. ආසිරිය කියන්නේ ගුරුතුමාට. 11. තොලිලාලි. තොලිලාලි කියන්නේ කම්කරුවට. 12. නෝයාලි. නෝයාලි කියන්නේ රෝගියාට. 13. යාසහන්. යාසහන් කියන්නේ යාචකයාට. 14. නන්බන්. නන්බන් කියන්නේ මිත්‍රයාට. 15. ව්‍යාපාරික. ව්‍යාපාරික කියන්නේ විලෙන්දා. 16. මිරුහ. මිරුහම් කියන්නේ මුර්ගයා. 17. නායි. නායි කියන්නේ බල්ලට. 18. පූනයි. පූනයි කියන්නේ පූසට. 19. පුලි. පුලි කියන්නේ කොටියට.